බෝවන් ඔබෙක් වන්නේ වාධනෝපානී රාත්‍රීනව ඇතිය ප්‍රධාන සිංහලපු අත්විකාශය සමඟින්. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘත්තිී සිරස්ථාල වෙතා මැගසින් හිරගෙට බඩු යැ වූ හතරක් අත්තනංගුවට. යහපාරනයේදී රජ්‍ය බැංකූෝලසිදු කළ අක්‍රමකතා සොයන්න කොමිසමත්දානවා මඳමැතිකයයි. පාස්කු ප්‍රහාරයෙන් නිිපතට පත් අයට සහන දෙන්න මෛත්‍රීට දුම් දොලමිියන පහට මොකද වුණේ චන්ද ගණන්කරද්දී මීටරය ගැන මැකෝ කැටලුවක කොරෝනාවේ තවත් රැල්ලක් ගැන නියෝජ්ජ පොලිස්පදිී අජිත්කෙන් අනතුරු ඇගවීමක් සංචාරක සීමා ඉවත්කිරීමත් සමඳම යුරෝපය යළිත් කොරෝණාව වලඳ ගනිී දේශය පුවත් ඊසිකෑ් ක්‍රමේට මුදල්ලබාගනිමින් මැගසින් බන්ධනාගාර සිරකරුවන්ට ජංගම දුරතනතුළු විත ජව්‍ය ලබාදීමේ වැඩපිවෙලක තොරොතුරු හෙකරගනිීමට පොලිසිය සමත්තුනා. ැගසින් බදධනා ාරයේ තාපය අසලති මත්කුඩ මද්‍රව ජංග තුරකතනයක් සහ බටි චරයක්ක් ස ගැනීම පොිසිේ මත් ව තු ප හර ෂ ජ පලස්ප දශ බන්ද ෙනකු හතාගේ මුලික්ත්ව ශේෂ මෙහ මක්‍රියාවට නැක් වනක්. එහිද බදනනාාරයටට අසන්න සේල්ලහි පටුමගේ පුද්ගලින් හතර දෙකු එහි තාපෙන් බඳනාාරය තුළට විසිකිරීම සදහසූද නන්කරතිබූ ජංගමතුර කතන ැටි රිචාචර් සුවඳ විලවුල් දුම් කළ. ආර සහ औෂැතුළ හන්දතොගේයක් අතනුවට ගනු ලැබවා ක ෑශ ක්‍රමට ඕුන් ොද ලබ වත් ඉන්නනතුරුව මෙම හ් ලබාතීම සිදුරන වත් විමනෂනවලද හෙලිබන. අදන දේසන මැකසින් බන්ධනා රාපේ උඩින් ජංගම තුරකතනයක් ඒ මත්තුකුඩු පාසලයක් ලබ දීම උත්සාහල තිබ නමුත් කෙේවෙත් ඒකඒ මැකසින් බඳනාාර තාපය අසල බැටුනා බන්ඳනාාර නිල්ධාරී විසි හදීසියේදී දැක්කන්න ලැබන පසුව රනා රක්ෂි සුරදා තික තිබුණ නිසාපී පොලිසිර ැනුන්න ඒ සමගම ොල් පොලිස්ා ධතිපත්තුමා විසි වැටලිීමමක් සිදු කරල තිබා ඒම අසන්න නිවස පතුවාසිිත නිවස්කීපය ම පේන විදිට ජාවාරමක් විදිහයට මේක දීර්ඝකාලයක් තිස්සේ සිදුකල්ල තියෙනවා බන්ධනාගාර වලට. තාපෙන්ට ඉහලින් මේගේ තහනම් දෞ්්‍ය නේවාසිකයන්ට ලබාදීම. ඇති මංහිතනව අද හඳුනාගන්න පුළුවන් වුුණ ේද ඉනවල බදධනාගාර දෙපාර්තමේන්තුවේ කරන ප්‍රසං විධානත් එක් මේ ලොකු පිටු හලක් වෙනවා. සිදුවන අක්‍රමිතතා සහ ඒ දූෂණ කටයුතු මටි පැත්වීම සඳහා නව මසාරසියන් අන්තුමා වින් ඒ ප්‍රදේශය සැක්කටයුතු නිවාසකි පරිෂ්කරතික ොරල් ලෙස් නැදවත්තුම ඒදී සකරුවන් හර දෙයෙක් සමඟ මේ තිය විශාල භානටතුගේ වගෙන් තිබ්බ දීර කාලෙ හිතරයිවරල මේක කරන්නට උත්තබා මේ ප්‍රශක්‍රීමල යනවරණ වෙලා තිනවා ඉතින් බඳාආගාරය තුළට මේවා යාමවැලක්වීම සඳහා අවට පරිසරය පිබඳව ං ිදිරියට තා ක්‍රමණ රක්ෂ ප ර පොත්වා. ඇසුගේ රජය සමයේ රාජ්‍ය බැංකුවල සිද වූ මූල්්‍ය අක්‍රමිකතා සොයා බැලීමට කොමිසමක් පත් කරන බව අග්‍රමාන්ත මහින්ද රාජපක්ෂමහතා ප්‍රකාශ කළා. ඒ ලංකා බැංකු සේවක සංගමය සමඟ පැවතිසාකච්ඡාවකදේ. ලංකා බැංකූ සේවක සංගමේ සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හතාතර සාකච්ඡාවක් අර්ලීක හබන්දිරයේ දී පවැත්වන. මෙහිදී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳ දර්ක වශයෙන් කරුණු සාකච්ා කරුණ. පසුගේ යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකු මකින් අවිධමත් තාකාරයෙන් ලබාතුන් නය හා සිදුකළ මුල්ල අක්‍රමිකතා පිළිබඳ විවර්ශණය කිරීමට කොමිස්සමක් පත්කරන ලෙස ලඟාබැංකුස් සේවක සංගමය මෙහිී ඉල්ලී මක් කලා. යනුව කඩිනමින් එම කොමිසම පත් කරන බවයි අග්‍රම අත්ත්‍යමහින්ද රාජපක්ෂම හතා එම සංගම් නිෙලදහරින් හමුවේ ප්‍රකාශ කළේ. රජ්බැංකුවල්ල සේපකැන් විශ්‍රමයාමේදී විශ්්‍රාම වැටුක් පිළිබඳබූ ගැටළුව සබන්ධින් මෙහිදී අවදහනයේ ජමභූ අතර ඒ පිළිබඳ අධ්‍යීනේකිීමහා විසදුම් ලබාදීම කමිටුවක් කරහා කඩිනමින් සිදුකිරීමටයි, අග්‍රමාත්්‍යවරය අතීරනය කළේ. කොරනා අතත්වේ හමුවේ ඇතිබූ ූල්ල්‍යර්බුදේ සැකිල්ලට ගනිනින් රාජ් ැංකොල්ල සේපකන්ට මෙතෙක් ලබාන් නොදුන් දෙරිදිීමන හා පාරිතෝෂික ලබාදීමට ්‍රියාමාර්ගන්නා ෙස ග්‍රමා්‍යවරයා මුදල් අමත්‍යංක්ෂ ලේකම් එස් ටිකල මහතාට උපදිස්ලබාතුන්න රාජ්ච පැංකුබල ඉහළල කළමනා කාරිීත්පේ පවතින පරිපාල මේ ගැටලු සම්බන්දයද ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලටකත් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංක්ෂ කම්වරයාට තබදුරටත් වප දෙෙස්ලබාදදුන්නේ ඒ සම්බන්ධයෙන් මුදල් අමත්‍යක්ෂ බැදිහත්ව කටයුතු කරන ලෙසයි. පාස්කු ඉරිදාල්ලවූ ්‍රස්ත ප්‍රහරයෙන් පීඩාවටත් ජනතාවට සහන සැලසීම සඳහා. පු ජනාධපති මතව පාල සිරිසෂන මතාට බාදුන් ඇමරිකාඩ ඩොර් මිලියන පහකමුතුලින් ප්‍රහාරයෙන් හානිියෝ කිසිවකුටත් මෙතෙක් සහනයක් සලසී නැති බව අද හෙලියවුනාා. පස්කු පස්කුව ප්‍රහර පිබඳ විමර්ශණය කරෙන ජනාධිපති විවර්ශෂන කොමිෂන් සභවේ ඒය දිනේ සාක්ෂී ලබාදුන්නේ කොළබාකරාදකරු පදවහි සමාජ සුභසදධන ආයතනය වන සෙත්සරන අද්‍යක්ෂ ලෝරෙන්න්ස් ්‍රාමණයක පියතුමයි. ක්ෂි ලබා මාරම්භ කරමින් ලෝරෙන්ස් පියතුමා සඳහන් කළේ පස්කු දිනේ බෝබ ප්‍රහරයක් එල්ලබූ මඩ කළ පෝසිියොන් දෙවස්ථානය වෙනුවෙන් අගරද ගුෘහිමියන් පරිත්‍යයාග ක, රුපියල් මිලියන පහක චෙක්පත සමඟ එවක එම දෙවස්ථානයේ ප්‍රධහන දෙවගතිවරයා කැනඩාව ගොස් ඇති බවත් තවත් ඔහු මෙරටහට පැමිණ නැ බවත්්‍ය. හර කටුව පිටිය ශන්ත සෙවස්තියන් දෙවස්ථානයේදී පවල් හැත්ත අටකට අයත් එකේ පහලස් දෙකු ජීවිතක්ෂයටට පත්වූ වත් ඉන්තිස් දෙදනෙකු කුඩාදරුවන් වන බවත් පියතුමන් කොමිස මහම වේ ප්‍රකාශ කලා. එමෙන්න්න කොච්චිකඩේ ශන්තන්තොනි දෙවස්ථානේ පිරිමින්, පවුල් හතලස් දෙ එකකට අයත් පපුත් කලයන් පනස් හයි දෙනකු ජීවිතක්ෂයට පත්ව වූ බවද සාක්ෂිකර කමිසමහම වේ සඳහන් කලා. එන් පවුල් දහතුරක් හින්දු ආකමටයත් අතර, බෞද්ධයන් පස් දෙනකුද ඒ අතර සිටින බවයි පියතුමා කොමිස මහම වේ සඳහන් කළ. මෙ අතර පස්කු ප්‍රහරෙන් පිඩාවටත් ජනතාවට සහන සැලසිම සදහහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් මගින් කොලබ නෙලුම් පොකුනෙ පැති උත්සේකද හිටපුච චනාධිපති මෛත්‍රපාල රිසේනමතාට ලබාදදුන් මරිකාඩොල ලියන පහක මුදලින් බෝම්බෙන් තුවාල ලැබ පුදගලයන් කිසි වෙකුට දායකපත්වයක් ලැබින් නොමැති බව පියතුමන් මෙහිදී කොමිසමට හෙළිකලා. එමෙන්ම අදාල මුදලට කුමක් සිදුවයේ දයි, තමන් තවමත් නොදන්න බවයි. ඔන් වහන්සේ කොමිසම් හමුවේ කිය සිටියේ. මැතිවරණ වේදිකාවේදී ඇතමුන් කරන ප්‍රකාශ රටක අනාගතයට යහපත් ලෙස බලපෑවද ඇතම් ප්‍රකාශ හාසයට ලක්වනවා. මහ මැතිවරණය හා සම්බඳව ඇතමුන් කළ ප්‍රකාශ කිහිපයක් විසයි විස්ස ජනමතය තුළින්. ං හිතන්නේ සජිත් ප්‍රේම දාස මත්වයට මඩ ගහන්ඩ බලනවා. ංචි වචනයක් එහෙට මේට වන්නඩ පුළුව මනුස්සයෝ හැියට හැබැයි ඒ අල්ලගන මඩ ගහනන්න එකක වැරදි තුමගේ මෙ වචනවලට මඩ ගහ හරි යන්න තුමගේ ප්‍රතිපත්ය වැඩ පිළිව ැ විවේචනය කෙරවට කිසි ටුවක්නෑ කඩුුණු පොරොන්දුවෙන් පටගත් අපේ සිනවා වංශකතාවේ විවිධ කාලවල හාසියුත්පාදගෙන ලූ හිටිය. දැන් දේශපාලනයේ අලුත්ම හාසේ නළුවෙක් ජෝකර් කෙනෙක් ඉදිරට එමෙන් ඉන්නවා සජිත් ප්‍රේමදස හු. හටරයොත් විහිළුවක් සපයින්නෙක් බවට පත්තුලා තිබෙනවා එතිම් මේ රටට වැදගත් තීරණාත්මක මහමැතිවරන්නේයේදී හිටපිපක්ෂනායගතුමාගේෙන් ප්‍රකාශයට පත්වෙන්නේ ජනතාවට ඉල කැඩෙනකං බඩ අල්ලගෙන හිනාවෙන ජෝක් නිසක් වැදගත් ගැඹුරු දේශපාල කතාවක් නෙව අද රුද් පක්ෂය තමුණාවන්සර දන්නවා දෙකට බැදිිලා චන්දෙන් පස්සේ අනිච්්‍යාාවත සංකාා රණ වික්‍රමසික මහත්‍යයා මමුත් වත් ො දාලයන්නේ ජත් ප්‍ර දස හත්්‍යයා ච න තිවර ක ජි ප්‍රම ද හත්්‍ය කිය ත සර පුස මහ්‍යාවගේ කිෙන ඩියෙන් තා රන දෙන්න ඕන වැඩීන් එකත්තර ප්‍රසිදධේකය අමාරුව වචන වතිියෙන් ගන්න . අ ච රද් පක්ෂයක්කින්. සත් ජාතික පත්සයක්ක් නෑද අදෙක් ජාතික පස මැතිවන සටලක් නබෙන් ගෙනියන් සජි ප්‍රේමදස කියෙන සිරිකොත අල්ලන් යනවායි. රණනිල්ි ක්‍රම සිහ වාතය කියෙන සදිික්් පරදනවා අයිති. මේ රටේ ජනතාවට කරන්නේක නෙමයි නඕන මේ රටේ ජනතාවටඕන මේ රට තින ප්‍රස්් විසඳල රට ඉදිරයේ සවභාගම ත්‍රටක් ගෙනියන වැඩ පියට ඒකට නායකත්ි දීලතිවන ගෝටාබේ රජ පක්සමත්ව මේ මසාට ඒකට හරිාකාර උත්තරදී ලතියෙන. ක් ජාති පක්ෂයකරන්න මන්ද රාජක් ැරු එහ බැනිවුේ පො ඇති මැන ැවුවම පොඇති අනිි ාක් දුරපයෙන රනි ක්ගට පතාග බුද්ධිම පරිනට නායකෙක් ජාතික්ය හිටක හිට පිට. එකටන් කරුණ ඇැයි ඒකො සාතයක්කරේ රනසිංහ පේමදාසමහත්තයගේ පුතා පුතා කියාගන්නා සජිත්පය මත්වා මැතිවරණ ක්‍රියාවලයේදී මුහුණ දෙන ගැටලුවක් වන්නේ. ද ගන් ක්‍රීම මධ්‍යස්ථනවල මීටර්රේක පර්තරය තාගනමින් සෞඛ්‍ය උපදස්වලට අනුව කටයුතුකිරීම බව මැතිවන්න කොමිෂන් භාවේ සභාපති මහින්ද දේශප්පිය මහතා පවසනවා. හමතිවරන චන්දගන්කිීමම පිබඳ ොරාගල චික විද්‍යලේ පැති පෙරහුර වැඩස ධනෙක්වමින් මහිදේශ ක්‍ර මහතා බව ප්‍රකාශක කලා ොනරාගල ස්ශ්‍රිකගේ මැතිවරන ක්‍රියාවලීට සබහඳ නිලධහරින් පිරිසක් මේ අවස්ථාවට ක්ව සිටිය. අපිට නිලධාරීම් වාඩිකරන්න පුළුවන් වන චන්ද ගණන් කරන්න. සකාමරේක දොලාහක් පරිමූුණො දාාහතක් මයි විසායික පක්සකින් ෝ කන්ඩායමකින් සභගන්න පුළුවන් නියෝචන් දෙන්නටයි විස්සකො ඩ නොත් ේ කාර න සංකය. අපට ීටරේක දුර පාල එකරන බැරිවන්න. ඒ ුණු විශේෂ වැඩ පිල්ලක් දේශපාල පක්ෂක්ක සාහචා කරන්න ේයි හන් අපිහිතන මුළු ලංකාවීම අපට ඒඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල්ල චන්ද ගනන්කිරීමම් පස්සරු තුන හතර වගේ වෙලාල නොට ඉර කරගන පොලුවන් කියලා ඒම නොත් මුළ ලංකාවීම න්ද ප්‍රතිඵලය අපට දෙන්න පුළුවන් වෙනවා හයවෙනිද පස්සවු අට විතර වෙනකොට. අද චන්දීල් නාද ෝන කරන නම්බරි වත් මේ. කිය නීති හදල තියන අපින වෙනි පාර්ලිමිීන්තුෙන් හඳපු නීතියක් අන්කේ ප්‍රසිද්ධ කරගන්න තියෙන එක ඒ සම්බන්ධයෙන් අපට දැනට කරන්න දෙයක් නෑ. අපේක්ෂන්ගේ මනාප දැක්වෙන ලයිස්ටුවක් සෑම ගරුවයකට ඔවන තවට පබලාගන්න පුළුවන්. පාස්කු ප්‍රහරය පිළිබඳ නැවත කතාකිරීම තවන්ට පක්ෂයෙන් තහනම් කර ඇති බව සමගී ජනබලවේගේ ජාතික ලස්තු අපේක්ෂක හරින් ප්‍රනාාදුම් හතා පවසනවා. ඒවද බන්ට අසත්්‍ය ප්‍රකාශ කල නොහැකි බවයි ජනහමුවකට එක් වෙමින් හරන් ප්‍රාන්දු මතා කියා සිටිය. මට කියදයන පාසුපසඇත් කතා කරන්න එපා කියලා මම සයිද මහත්ත රැක්කෝ මගේ ප්‍රතිපත්තිය තුරළ බගේ බොක්කතුර මට පුරුගියන්න්න. මට වෙච ඇත්ත මට වෙච්ච කනගාට මට වෙච්චේගේ අසාධාර්ය දන්නේ මංවිත රස මට වෙයි ඔ කාඩල් ලම්පානන්ක ප්‍රස්සයන. මෙ අතර කාධනල් හිමිපාණන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාාන්දු මහතා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යහමුකිී පේකදී අදහස් පල කෙරුණා සජිත්පිලේ සේරම ඉන්නේ ආගම් බිරෝධී කට්ටිය බෞද්ධාගම වේවා කතෝලි කාගම වේවා ඉස්ලාමීය ඉන්දුේවා, මාතනිදම් මංගල පුරනවා බදුල්ලේ ද හරයෙන් බොරනවා. මඩනම් කෙටිකතක් කියනතතිෙන බලුබෙට්ට අගත්තක මුත් එකක. ලිේන්තුවෙඇත්තින්නවා කම්කරුවන් පිසක් ඔවුන් ත් බැක්ෂයිඩ්කට වෙලා බුදුන් හාමුදුරුවන්ට බනිනවා ජේ සුතුමාට අපහාස කරනවා නා මහනායක හිමුරුන්ට බනිනවා කාදිනලතුමාට බනිනවා කියලා මේ කම්කරුවන් ඕනම අසූචි වලකට පනිනෝ.ඒ කම්කරුවන්ගෙන් දෙදෙනෙක් තමයි රජන් රාමණයකත් හරින් කියනෙ ඔවුන්ගේ එකක් උසි කටවල් නැත්තන් ඔගේ කානු කටවල් මෙන්න දැන් හරවලතියෙනවා අතිඋතුම් මැල්කම් රජිත් හිමිපානට. ්‍ර ලංකා යුදහමුදාව ෂ්පානය කළ වායු සමීකරණය කරන ලද ජුනි බෆල් රත මාලි රාජ්‍යය වෙසන සාමසාක ටපිරිස්වත නැවගතරීම සඳාපිටත් කරහරීම අද සිදුකිරුණා. ඒ යුදහමුදාපති ලොතරෙන්චඩால் ශවින් ද්‍රසිල්වා මහමතාගේ ප්‍රධානත්වෙන්. ජගත් සංවිධන ගිවිසුමල ට අනුව සාමසාධක බට පිරිස්වෙ, ඕන් ප්‍රවහණ කිරීම සඳහබන රත ලබදී යුත්තේද අදාලර් වට වින්මයි. යනුවමටෙ ්‍ර ලංකා යුදහමදා භාවිත කළේ විදෙස් රටබල සිට ආනාෑනී කරන යුනි බෆල් රටයි. ඒවා ආනයිනය කිරීමට වැෑවන අි මුදල රට ඉතිරි කරමින් ශ්‍රලංකා යුදහමුදාවේ විෙදුලිහා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙම රත මරට් දීමම නිෂ්පාදන කලා. අද පෙරවරුවේ යොදහමුදාපතේ ලොතිනචනරල් ශවී ද්‍රසිල්ලා බහතා එම රත නිීක්ෂණය කලා. නි පවල් රත නවයක් ප්‍රතිසාධන රතයක් හා නැවගත කිරීමට බහලුම් තුනක් බෙලෙස පිටත් කරහැරීමට නීමියි. ඒ බෙන්ඩයින් ිපං ජන්සි පෞද් කලිකක්කම කළමනකරු රහිල ඉන් බූරම් මහතාවෙත යුදහමුදාපතිවරයා සංකේතාත්මක වි්හරදුන්නා. මාල්ි රාජයේ ශ්‍ර ලාලංක යුදහමුදාව අපගේ විරෝධා අනවිරුවන් දෙසිය හතරිස් සුන්දනෙක් සේවේ යද සිටිනෝ අසුගිය වසර දෙක කාලේ පුරාවට. ඒ කන්්ඩායමට ලබා ියුතු වාහන ප්‍රමාණයක් තිබෙනවා ෆිටරටින් ගැනන්නන් ලද ම සිට කිය වාහන රත පෙළ තමයි මිටිසල් ල අපි ලබාදිල තිබේ මිලියන හතලියයක් පමණ වෙනවා ඒවාහනයක් ඒ මුදලෙන් රෙන් එකක්වවැෙනක් මුදලින් මිියන් දහයකට පමණ මුදලකට මෙවැනි යුනි බෆල් රත නිෂ්පාදනය කිරීමට මසක් වගේ ඇතුලට ඔන්ට හැකිියයක් ලබිල තිබෙනවා අ අපගේ විදුල්ල ඉංජින රජමේන්තු සින්ම කස් ක තිබෙන්නේ අපිටිදී කාලයේදී ශ්‍රී ලංකා තුළ නිෂ්පාදනය කල්ලා විදේශ හමුදාවලට පවා මෙ විකිනීමට උනත් හැකි අක්ති බේකල මංහිතවා පිබලාබරත්තු ව. රෝ නොරැල්ලක් ඇතිවීම බැලැක්වීම සඳහා මෙතෙක් සිදුකළ පරිදි සියලු දෙනා සල්ක්‍ය උපදෙස්වලට අනුුවම ක්‍රා කළ යුතු බව න්‍යෝජච පොලිස්පති අජිත්‍රෝණ මහතා පවසනවා. සුවයි ලබා රෝහල්වලින් පිටවගිය නව්‍ය කොරෝණා රෝගීන්ගේ සංඛ්‍යාවද මෙවන විට ඉහල ගොස්ති බෙනවා. තිනේ හදුුරාගත් කරෝනා ආසාධතෙන් නවතිනා සමගින් කොරණ ආසාධතිෙන් සංඛාව දදහස් දහයි දක්වා එහළක බවයි සෞඛ්‍යංශ පවසන්නේ එම පිරිසන් හයදනකු නවික හබුදාසාමාංචකින් වනවා මේදක්වා සේ ලබා රෝහල් වලින් පිටවගේ කරෝා රෝගින් සංඛ්‍යාව එත්දහස් හයිසිය දහනාවයක් රෝගින් තුන්සියාසු දෙනකු තෞදුරටත් රෝහල්කිහිපයක ප්‍රතිකාර ලබි මිනිසටනවා වෛද ීක්ෂණ අයටත පසුවනංඛාව ති හයයක් වන අතර මරටින් වාර්තාාවී ඇති කරෝනාමන් සංඛ්‍යාව එකොළහක් නවි කරුණා වදර ේ සාධනය වූ තවත් නාවික හමුදා රණවවිරුවන් නවතෙනකු, සොයල් ලබා රහල්බලින් පිටවගේ මේ අනුව සොුවූ නාවික හමුදාා රණවරුවන්ගේ කණන අටසේ විස්සක් දක්වා ඉහල ගොස්තබෙනවා. කල්පිටිය නාවික හමුදා මධ්‍යස්ථානයේ නිරෝධයනය අවසන් කළ තවත් හයතෙනකු ඉන් පිටවගයා. නාවික හමුදාව මකින් මෙම නිරෝධයයින මධ්‍යස්ථානය පවත්වාගෙනයනවා. திவைனைே சேலுම பெருපசால் சௌக்கயா விஷஷனு எபது சனுුව சேற்ற பஹக்க தாடுதாவக்கின் ஆரம்ம்பகிීමட்டு இது லப்பனுபவு அமாத்தி பவிற்றரா விய ரட்ச்சி மகත්மமே පவசனவா ඇல்லி கொடு மத்திவனு கொட்டாசைே, பெபாசல் குருவருගේ கற்றலுම්ம்பந்தின் පவத்திசா கச்சாவக்கதி அமாத்திவரைய மேபவகியாசியே. රට විවෘත කිරීමත් සමඟම මේ රටේ ආදරණය දෙමව්පියන්ගේ නාපු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන පෙරපාසැල් විවෘත කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කිය ඒ අනුව රජය ඒ ගැන අවධානය යොමු කරලා විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුත් එක සාකච්ඡා කරලා රජය තීන්දුවක් ගන්නු ලැබවා පෙරපාසැල් විවෘත කිරීමට අවස්ථාව සලසන්න ඒ අනුව සෞඛ්‍යන්ස සාවිශේෂක්ය උපදෙස් සැලකිල්ලට ගනිමින් දිවයිනේ පෙ පාසැල් සියල්ල විවෘත කිරීමට මින් පසු ඉඩකඩ ලැබෙනවා. සීයට පනහක පමණ ධාර්තාවයකි. පාසැල් පටන් ගැනීමටත් බලාපොරොත්තුවක් ඉදිරිීදීති බෙර නිසා මේ කාරණය තීන්දු කරන්නට සෞඛ්‍යමාක ශය තීන්දු කරන ලැබවා. මෙ අතර කරෝුණ අවදාධන මෙහේතුෙන් නවසිල්න්තති සිරව සිටේශ ලාංකිකන් අසු අටතෙනෙකු ඒ රාත්‍රයේ මෙරට පමිලියා ශෂ ගුවන්යානයකින් පැමිණ මෙම පිරිස P පක්ෂනවලට ොමු කිරීමෙන් අනතුුව නිරධාන මධ්‍යස්ථාන කර යොමුමකිරීමටයිipිය ර ගැනුේ. குரோசவி காவச கட்டிூத்துக்க எசி ஹட்ட பஸ்த்தனுுக்குது. அது அலியம இ எஸ்பசியா தரண குன்ஞானன் மிரட்டட்ட பெமினியா என பிடிசத Pசர் பிரக்ஷன வல் அக்கருர் நிரோதான மධ්‍යஸ்தானவைத்தை யோ முகெருண. மாலத்திபே விவத ரக்காயாபன் நிர்த்தவ சிட்டிஷ் விலாங்கிக்கன் எ ஹத்த நவதன கூ மத்தல குவான்துருப்பலின் அது திவைட்ட பெமிடியா, ஓன் குவான்துருப்பல துலதிீம Pசர் பக்ஷேட்டு முகெருண. அதுரசியழுதனா கொகள் நிரோதாயன அධ්‍යஸ்தானனை வத்த முகெருண. මෙම දකාහිසිට පැමිණ පුද්ගලන් දෙසි හතලිස්පස්ථෙනකු PීSR පරික්ෂණෙන් පසු නිරෝතහන්න මධ්‍යස්ථාන වෙතයෝම කරතිබෙනවා. සෞඛ්‍යයා ආරක්ෂකාංශ ලබාදෙන් උපදෙස්වලල්ට අනුවබ, කඩයුතු කිරීමෙන් කොරනා නවරල්ල ඇතිවීම බැලක්ව හැකි බව, නියෝච පොලස්පති අජි ්‍රෝණ මතා පවසනවා. කෝවි අංගතය පිරිබන්ධ අවධනම තාමත් ලෝකයෙන් දුරුවෙලා නෑ සමා රටවල්ල මේ වන විට දෙවන රැල්ලක් වගේම තෙවන රැල්ලක් ඇතිවෙලා තියෙනවා. අපි සාර්ථකම කෝවිඩ වසංගතය රට තුල ැඩ පැත්වීමට හැකියාව ලැබුණ. නමුත් කෝවිඩ අදානම තවම දුරුවී නෑ. දේනිසා මේ තත්ත්වය වලක්වා ගැනීමට හැම කෙනෙක්ම දායක වෙන්න ඕනේ.ඒවගේම සෞඛ්‍යන්ස අනිකුත් රාජ්‍ය න්ත්‍රනයේඒ සඳහා උපරිම දායකතවය දක්වල තියනෝ තවමත් ඒගැන කටුතු කරනවා නමුත් රටේ ජනතාව හැටියට. ඔබගෙනුත් අපිඒ සහය තෞදුරොටත් බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණයෙන්ම පෝවිඩ් වසංගතය ලෝකයෙන් දුරුවනතුරු. එවගේ මේ අවධානම පහවනතුරු මේ පාලනය කර ගැනීමට ඔබේ සහය වශ වෙනවා. අපි විසින් පිළිපදින ලද සෞඛ්‍ය සිරිත් එයාආකාරයටම ක්‍රියාත්ම කළ යුතුයි. මෙම කරුණුවලට යමෙක් පටෑනිව කටයුතු කරනවානම් එය මේ රටේ නිරෝධායන රීන්නවලට පටෑනිව කටයතු රීමක් සේ සලකා නීති ක්‍රාත්ම කිරීමට සිදුව වෙනවා. ஐ සචන්න සේමල් හිල් කිරීම හේතුවෙන් මාස කපයකට පසු පළමුුවතාවට සතිප COොID- වස් ආසාධතින් වර්තාාවම එ ලොකස් ඇති බව ලோක සෞඛ්‍ය සංවිධානය පෙන් වාදෙනවාආමனியாාව சடன තුර මැසිදෝනයාාව ඇතුළිස්ථාන කීපයක, ආසාධතින් වාර්තාවීම ඉතාසීග්‍රයන් ඉහල කොස් ඇතිබව එම සංවිධානය පෙන් වාතෙනවා. යුරෝපා කලාපේ පමනක් ආසාධතන් මිේන දෙකයිදශමහයක් පමණ වාර්තාී ති අතර ලක්ෂ දෙක්කටාසන්න පිරිසක් මිය කොස්තබෙනවා. සංචන සීමල් හෙකිරීම පිබඳව දැඩ සැලකිල්ලක් දක්වන ලෙසයි ලෝක සෞඛ සවිධානය අදල් රටවලින්ඉල්ලාසිටින්නේ. VI-19 හෙවත් නොව කරரோණා වෛරසය මේවර විට ලෝපරා අනුහත් ලක්ෂ හදිලිස් එක්දහස් පන්සය කළොස් දෙනෙකුට ආසාතනී පී තිබෙනවා සවයි ලබඇති රෝකින් සංඛ්‍යාව පනස් දෙලක්ෂ හැත දෙදහස් හැත්තෑ එකක්. වෛරස ආසාධනය හේතුවෙන් මරණ හා ලක්ෂ අනු දෙදහස් හාර්සය හැට දෙකක් වාර්තා ීතිබෙනවා රටවල් හසුවන්පාලන ප්‍රදේශ දෙසිියදදාාතුළක වෛරසය ්‍යප්තිවී ඇති බවයි ලෝක සෞඛක සවවිධානය පවසන්නේ. மரிக்காானோ sauௌகே බතාරන්ගේ නවතම ඇதමන්තුටුව, අවම වශයෙන්මලියන විසක ජනතාවකට දැන්ටමත් කොවි වෛසේ ආසාථන වී ඇති බවට අනුමාන කරනවා. රෝග පාලන මධ්‍යස්ථාන පවසන්නේ සැබෑ ආසාධතින් පිරිස වාර්තා වූ සංඛ්‍යාවට වඩා දස ගුණකින් වැඩිවිය හැකි බවයි. සෞඛ නතාරෙන් මේ අනවර්‍යයසිදු කරන්නේ ආසාධතින් හා රෝහල් ගතවීම් ඉහලයාමත් සමඟ ටෙක්සස් ප්‍රාන්තිය නැතවෘත්තකිරීම නවතාතමා ඇති පසුබිමකයි නිල සඛ्याල්ලකනවල දක්වෙන ආකාරයට අමරිකාவின் වාර්තාාවන ආසාධතින් ඒ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි පෙන්වාදීතිබෙන්නේ. ඉන්දාවේ කොවිට මන්න සංඛ්‍යාව පාලොස් දහස්සේසීමාව ඉක්මවා ගොස්තිබෙනවා. එ අනුව ඉන්දාවෙන් වර්තාවන බන්න සං්‍යාව පාලොස් දහස්තුන්සියා ටක්. එරට දෛනිකව මෙතෙක් වාර්තාාවූ වැඩිම කොවිට් සාධතින්ගේ සංඛ්‍යාවන දාට දහස් එකසි අසූ පහක් ඊ තිනේ වාාර්තාවී තිබෙනවා. එරට සමස්ත ආසාධතින්ගේ සංඛ්‍යාව හාලක්ෂානුවත් දහස් එකසි හැත්තව ඉක්මවාකොස්සති බවයි වාර්තාාවන්නේ මත්‍ර ඉන්දියාවේ දිල්ලිනුවර බිලෙන්ඳ විසනාවට ආසන්න වන සල්ලුම වැසියන් සම්බධයෙන් Pිසි පයක්ෂණ සිදුකිරීමට බලධාරී පියවරගෙන තිබෙනවා. ඒ දිනෙන්දින එහලෑන ආසාධතින්ගේ සංඛාව සැල්කිල්ලට ගනිමින්. ගතුු පෑ විසිහ අතරතුළ ඉහළම ආසා දෙතින් සංख්‍යාවනහ හසි හැත්තැ තුනක් සහ, මර්ණ සං්‍යාව එදාහ සෙකසි අසුවක් බ්‍රසිලෙන් වාර්තාාවුණ, බෙබ විට ප්‍රසලෙන් වාර්තාාවන මුළු ආසාදිතින්ගේ සං්‍යාව, දොස් ක්ෂ තිස්තු දහස් එකසි හතලි සතක් දක්වා ඉහළ ගොස්තබෙනවා. ස්ව්‍යපතිය වනරැල්ල හේතුවෙන් පිඩාවට පත්ව සිටන චීනයේ දකුණු සහ ට ප්‍රදේශ දැඩි ගංවතුතත්වයකින් බලපෑම් එල්ලවේ තිබෙනවා. මිලේනය කුළාහක ජනතාවක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි පවර්තා වන්නේ. එලට සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු ක්‍රයක්ත්මක කිරීමේදී දුෂකරතා රැසකට මුහුණ පෑමට සිදුවතිබෙනවා.. හලාවත මෝයසලින් මුොහුදුගේ ධීවරය අත්‍රාත් දෙකක්. අයහපත් කාලගුණේ හේතුවෙන් අනතුරට ලක් වුණා. ධීවරැන් දෙදෙන කු හා යාත්‍රාවක් අතුර දන්වති අතර තවත් දිීවරැන් දෙදෙනෙකු බේරගනීමට හැකිවී තිබෙනවා. ලවත මෝයකටෙන් මුහදුගේ දිහිවරන් දෙෙනෙක ඕන් මන් ගත්්‍යාත්‍රාවද සමග අතුරදන් පැති බයි, පොලිය පවසන්න්නේ එවෙන්ම තබත් දිහිවර අත්‍රාවක්ද දිහිවරයන් දෙෙනෙකු සමග අනතුරට ලක්වුණ. එම දිහිවරන් දෙෙන ේර කැනීමට තබත් දිහිවරයන් පිරිකට හකිව තිබෙනවා අතුරුදන් දෙෙහිපරින් දෙදෙනස්වා නවික හමුදාවේ සහ ගුවන් හමුදාවස් සහයින් තවදුරටත් මෙහිහුම් ක්‍රියාත්මකයි. අර බෝටතුුව දාම එක ෝට්ුවකට සම්බවෙලාන ලැම් බෝට්ට අය කරෝලනවා තාබෝට්ු දෙකක් මූදේ ඔය නවාම පට්ම ගැන කිසිම විස්තර අපිට. මහජන බැංක්කුවේ නවල් ප්‍රධාන විධහයික නිලධාරී සහ සාමාන්‍ය අධිකාරී ලෙස රංචිත් කොලිතුවක්කුමතා රාජකාරී ආරම්භ කලාා මහජන බැංකු ප්‍රධහන කාරයාලයේදී එම බැංකුවේ දාහත්වන ප්‍රධාන විධායික නිලධාරී සහ, සාමාන්‍ය අධිකාරී ලෙසයි රංජිත් කොඩිතුවක්කු මහතා රාජචකාරී ආරම්භ කළේ. විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලිනපති උපාධදිධරයකු වන ඒ මහතා එක් සත්තුරාජාන නිව බැකං හම් ේය විශ්වවිද්‍යාලයේ නීතිය පෙළිබ ෞරව උපාදිධහරයෙකුද වනවා. එෙන්ම ශ්වලංකා බැංකුකරුවන්ගේ සංගම ආශ්ිවිත සමාජකයකුද වන රාජිත් කොඩිතුවක්කු හතා අයිතින රැසක තනතුර හෙබූ බැංකු ෂේත්‍රයේ අදැකී බහුල නිලධහරයෙකුද වනවා. ඒ සමගින් ස්වාදනෝපානයේ රාත්‍රී ප්‍රධාන පුවත්විකාශය අවසාන්. ඔබට සුරාත්‍රයක්. thank